දත්තල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. දව සෙන්සිටිව් එක්ස්පර්ට් බයික් සිග්නල්. රටේ දීලා තියෙන කෙටුම් පතේ තිබෙන ඇතැම් ගැටලු මමත් ඒ වගේම තවත් පක්ෂ නායකයන් කීප දෙනෙක්ම ගරු අග්‍රාමාත්‍යතුමාගේ අවධානයට යොමු කළා. ඉන් අනතුරුව තමයි ගරු අග්‍රාමාත්‍යතුමා තීරණය කළේ අපි 6 දෙනෙක්ගෙන් සමන්විත කමිටුවක් පත් කරන්නත් ඒ කමිටුවෙන් ඒ නිර්දේශ ලැබෙනතුරු 20 වෙනි සංශෝධනයේ දැනට ගැසට් කරලා තියෙන ගැසට් පත්‍රය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර සිටින්නත් ඒ කමිටුව මගින් ඉදිරිපත් කරන නිර්දේශත් සලකා බලලා නව ගැසට් පත්‍රයක් 20 වෙනි සංශෝධනයේ හැටියට ඉදිරිපත් කරලා එය පාර්ලිමේන්තු හමුවට ගෙනෙන්න. අපි බලාපොරොත්තු වෙන ලබන සම්දවන විට පළවෙනි රැස්වීම තියක්. මෙසේන සංශෝධනයේ කෙටුම්පත් කළේ කවුද? කෙටුම්පත් කරපු කෙනා නම් මම දන්නේ නැහැ කවුද කියලා. අධිකරණ ඇමතිතුමා තමයි ඒක අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළේ. අපේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙම යම් යම් කනස්සල්ල පළ වෙලා තිබෙනවා ඇතැම් කාරණා ගැන. එතකොට ඒව ටික නිර්වුල් වෙලා නියම විදියට 20 වෙනි සංශෝධන කෙටුම්පත අලුතෙන් සකස් වුණාම එතකොට කිසිම සැකයකින් තොරව 3න් 2ක සහයෝගය ගන්න පුළුවන්. මම ඔබතුමාත් එකඟ වෙනවද මේ සියලටම කරුණු වලට? නෑ මම පක්ෂනායක රැස්වීමේදී මේකේ අවශ්‍ය සංශෝධන කරන්න කියලා කතා කරේ. ඒක නොවන හින්දානේ සමහර තැන් වලට. ආණ්ඩු පක්ෂය ආණ්ඩුවට සහයෝගය දෙන සියලුම පක්ෂ නියෝජනය කරන පරිදි ගරු අග්‍රාමාත්‍යතුමා විසින් 20 වෙනි සංශෝධනයේ කෙටුම්පත සමාලෝචනය කිරීම සඳහා තමයි මම කමිටුව දාලා තියෙන්නේ. මේ අදහස තමයි ජනතාවට කන් දීලා ජනතාවට සුදුසු යම් යම් තීන්දුව තීරණ අවශ්‍ය නම් ගන්න. අපි ඒක ගන්න පැකිලෙන්නේ නැහැ. 20 වෙනි සංශෝධනය හැදුවේ ඔබතුමාද? නෑ මම නෙවෙයි. 20 වෙනි සංශෝධනයෙන් වෙන්නේ 19 වෙනි සංශෝධනය ඉවත් කරලා 19ට පෙර තිබුණු තත්ත්වයට යන එක විතරයි. දසන කාන්ති චූර්ණයේ සහිත ලීවර් ආයිෂ් දන්තාලේපය දත්වල ඇති ප්‍රශ්න 10ක් වලකයි.